අයිබුවන් සිනමාවේ අලුත්ම තොරතුරු බොහොමයක් සමගින් අපි අදත් සුපුරුදු විදියට ඔබේ නිවසට ගොඩ වෙනවා. අපි අද විශේෂ කතා භාගයකට යොමු වෙන්න සූදානම්. ඒකට හේතුව තමයි අපේ රටේ නම සිනමාව පැත්තෙන් නැවතත් ජාත්‍යන්තරය තුල කතා බහට ලක් වෙනවා. චිත්‍රපටය 28 28 චිත්‍රපටය නෙදර්ලන්තයේ පැවති රොටර්ඩෑම් සිනමා උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නවා. ඒ නිසා අපි අද මේ පිළිබඳව කතා කරන්න සූදානම්. කාත් සමගද? චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ප්‍රසන්න ජයකොඩි මහත්මයා අයිබෝ. ඒ වගේම චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබා දුන්නු ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා අයිබෝ. මේ දෙපළ සමග අපි අද කතා කරන්න සූදානම් 28 චිත්‍රපටය ගැන. එවනම් අපි ආරම්භ කරමු ගෙදරින් දාන සිනමාව කියවන ටෙලිවිෂන් අඩෝරාව බයිස්කෝප්. චිත්‍රපටය 28 චිත්‍රපටයේ නම දැන් මේක අපට යම් කිසි කුතුහලයක් ඇති. චිත්‍රපටයේ නම 28. සමහර චිත්‍රපටයේ මටත් මේක හරි ප්‍රශ්නයක්. 28 මේ නම සහ මේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. සම්මානයේ පිළිබඳව කතා කරන්න කලින් තියලා. ඔව්. 28 කියන නම ගත්තම ඇතර පොඩි අර්බුදයක් තියෙන හැමෝටම ඉලක්කමක් ඇයි ඉලක්කම. මේ ඉලක්කම මේ අපේ වස්තු විශේෂයට සම්පූර්ණ බද්ධ වෙන හේතුවක් මුඩ තමයි මේ නම දාන්නේ. මොකද මේ වස්තු විශේෂ වෙන්නේ අපේ රටේ තියෙන පොල් අපේ රටේ තියෙන මේ ආසියා දිගරේ විශේෂයෙන්ම ඉන්දියාව ලංකාව වගේ රටවල පොගී වකවානුවේම වගරම අතීත ගම්ම තියෙන මේ ලිංගික අපචාර තරුණයන් දූෂණය කිරීම මරා දැමීම මේ මේවත් දිනපතා පුවත්පත් අපේ පුවත්පත් ගත්තොත් එහෙම මම එක උගල තියෙන මම හිතන්නේ හැම පත්‍රයෙන් පවා තියෙන හැමදාම මොන කොහෙන් හෝ කොට මේ වගේ සිද්ධියක්. ඇයි මේ කියලා දැන් වර්තමානෙකට මේ මෙවැනි දේවල් කරන්නේ නූගත් මිනිස්සු නෙමෙයි උගත් මිනිස්සු. ඒක හිතාගන්න ඇයි මේ කියලා. ඉතින් මේක ගැන කතිකාවක් තමයි මේ චිත්‍රපටේ තියෙන්නේ. ඉතින් මේක ඇහිලා මම මේ කතා කරන්නේ මේ ලිංගිකත්වය කියන්නේ කුමහරපයක් නෙමෙයි. මේක හරි ස්වභාවධර්මයේ තියෙන මූලිකම හේතුව. මවක් පියෙක් හදන්න මේ උත්තුම පුරුෂයෝ හදන්න තියෙන මූලිකම ව්‍යායාමය. මේ සහ ලෝකේ ප්‍රාත්මට මිනිස්සේ ප්‍රාත්මට තියෙන ප්‍රධානම හේතු සාධකේ. ඉතින් මේකට තියෙන සංකේතයක් තමයි දැන් ගත්තොත් එහෙම අපේ මාතෘත්වයේ චක්‍රය මාස් චක්‍රය මතුත්තින් දවස් 28යි. ඊළඟට අපේ ආසියාතිකරයේ තියෙන මාස් ක්‍රමය චන්ද්‍ර මාස් ක්‍රමය දවස් 28යි. මේ දෙකේ මේ සබහා ධර්මයේ එක තියෙන බැඳියාව පෙන්වන්න තමයි මේ 28 කියන සංකේතය ගහලා තියෙන්නේ. එවනම් මට තිබුණු කුතුහලය දුරු වුණා. මම හිතනවා ප්‍රේක්ෂක ඔබටත් මේ චිත්‍රපටයේ නම සම්බන්ධයෙන් තිබුණු කුතුහලය දුරු වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මහේන්ද්‍ර අයියා 28 චිත්‍රපටයේට ඇත්තම කතාවකුත් අපි තාම චිත්‍රපටේ කවුරු දැකලා නැහැනේ. ඒ කියන්නේ සත්‍යතාව අපිට චිත්‍රපටයේ ඉදිරියේදී දැක ගන්නට අවස්ථාව ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසයක් තියාගන්න ඉතම ඉක්මනින් දකින්න හැකියාව ලැබෙවි කියලා. මේ මහේන්ද්‍ර අයියා අපි චිත්‍රපටයේට රංගන දායකත්වය ලබා දුන්නු ආකාරය සහ අපි පොඩ්ඩක් ඔබේ චරිතය ගැන කතා කළොත් බොහොම අසීරු කාරණයක් චරිතය ගැන කතා කරන එක ඇත්තටම අසීරු කාරණයක්. මොකද මේ ඒ තරමට මේ මතුපිටින් සරල බව පෙන්වන ඒ චරිතය ඇතුළත හරිම සංකීර්ණයි. එකක් ප්‍රසන්නට අවශ්‍ය වෙලා තිබුණා මේ සරල බව සහ මේ සංකීර්ණකම හරියටම බැලන්ස් කරලා තියාගන්න ඒ තරම් මට්ටමකට. ඒක අර සමහර වෙලාවට මේ වගේ චරිත මේ හරිම පරිස්සමෙන්ම රඟපාන්න ඕන චරිතයක්. ඒක පොඩ්ඩක් අතේ හැරෙන හැට උනොත් එන සමස්ත කෘතියම තියෙන ඒ අදහස ඒ ආලෝකය ඔක්කොම නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හරි බැලන්ස් කරගෙන කරන්න ඕන චරිතයක්. සරලව කිව්වොත් ඉතින් මේ පතලක වැඩ කරන කම්කරුවෙක්. ඒක තමයි චරිතය. ඒක තමයි මේ මනුස්සයා කොළඹ එනවා. කොළඹ ඇවිල්ලා තමගේ බිරිඳගේ මිනිය ගෙදර අරන් යනවා. නමුතු බොහෝ විට ගම්බද නිකන් එහෙම නිකන් පතරක වැඩ කරන නිකන් කම්කරුවෙක්ගේ චරිතයක් තියෙන්නේ. ඒක තමයි සරල මතු පිටම තියෙන චරිතය. නමුත් ජීවිතය කියලා දේ ගත්තාම ඒ චරිතය හරහා මේ ඉතා ගැඹුරට මේ අපේ සමාජය රකසරිම විවරණය කරන චරිතයක්. ඒක හරහා ප්‍රසන්න ජයකුඩි ඒක ඩයිව් කරනවා. ඒකේ ගැඹුරටම ඩයිව් කරලා ඒක අල්ල ගන්නවා. එන සාමාන්‍ය සරල මිනිහා කියන මිනිහාගේ සහ අපේ සමාජයේ දැන් මේ තියෙන මේ සංකීර්ණකමත් එක්ක මේ කියන වස්තු විශේෂය තුල කතා කරන්න ඕන දේවල් මොනවද මේ ජීවිතය කියන එක.
හොඳ තැනකට ආවේ මට මම බලාපොරොත්තු වුණු තැනට මේ කතාව අරගෙන ඉන්න මට හැකියාව ලැබුණා කියන මම සතුටු වෙනවා මොකද මට එතනින් එහාට අහන්න තියෙන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා මම හිතනවා ඒ ප්‍රශ්න වලට මම බලාපොරොත්තු වෙන උත්තරම ලැබෙයි කියලා ඊට කලින් අපි බලමු චිත්‍රපටයේ දර්ශන කිහිපයක් මේ 28 චිත්‍රපටයේ मगुलाने28 චිත්‍රපටය ගැන කතා කරද්දී මට කර්ම චිත්‍රපටයේදී මම මේ ප්‍රශ්න වගේ ඇහුවා. වගේ සිනමා රීතිය පිළිබඳව, ඔබේ සිනමා භාවිතය පිළිබඳව අපේ රටේ ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාරය. එතකොට 28 චිත්‍රපටයේ ඔබ භාවිතා කරන ඔබේ සිනමා රීතිය නිසා සිනමා භාවිතය අපේ රටේ ප්‍රේක්ෂකින්ට වැළඳ ගන්න හැකියාවක් ලැබෙයිද? මොකද මේ යන රටාවත් එක්ක මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපේ රටේ වර්තමාන සිනමාව තිබෙන තත්ත්වයක් එක්ක ඔබේ සිනමා භාෂාව අපේ රටේ ප්‍රේක්ෂකින්ට දෙන්න පුළුවන් වේවිද? ඇත්තම මේ චිත්‍රපටය ගත්තොත් එහෙම කර්ම සංකාරාවලටත් වඩා වෙනස් තැනක පිටින චිත්‍රපටයක්. මේකේ අරට වැඩි අඩු කළා වැඩි කළා හෝ කියන එකක් නැහැ. හැබැයි එකම දේ මේ චිත්‍රපටයේ හැදුවේ විශේෂයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ කිරිට දැනෙන්න ඕන කාරණයක් සම්බන්ධව අපිට එදිනදා දැනෙන ප්‍රශ්නයක් සම්බන්ධව මේක ප්‍රේක්ෂකයන් අතරට යා යුතුයි කියන තැනක් තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් මම ප්‍රේක්ෂකයන් අල්ලා ගැනීමට කිසිදක් මේක ඇතුළු කරලා නැහැ විශේෂ උපක්‍රම. හැබැයි මගේ වස්තු විශ්ේ කතා කළා. හැබැයි මේකේ තියෙනවා සාමාන්‍ය ප්‍රේක්ෂකයටත් මේක හරහා යන්න පුළුවන් සරල මේ වින්දනයක් සරල වින්දනයක් සරල කතන්දරයක් මේක ඇතුළු උඩින් පේන්න තියෙනවා. හැබැයි ගැඹුරු කතන්දරකුත් මේක ඇතුළු තියෙනවා. මේ දෙකම අත්තුගේ ප්‍රේක්ෂකයා කියන්නේ මේ චිත්‍රපටයේ මූලික තවත් රංගන ශිල්පියෙක් වගේ. ඒ කියන්නේ සමහර චරිත කතා කරන්නේ ඔඩියන්ස් එක්ක. ඊළඟට මේ 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 මේකේ පළවෙනිින් ගන්න හරි මේ වින්දනීය පොඩි බොහොම සහැල්ලු චරිත ටිකක් වගේ මේ 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 දැන් මහේන්ද්‍ර පෙරේරා කැරක්ටර් සහ සරත් කොතලා වගේ රුක්මලෝස් කැරක්ටර් ගත්තොත් එහෙම මොහොම මේ මිනිහා කරන් පිස්සු කරගෙන යන චරිත තුනක් වගේ එන්න මේකෙන් අරගෙන පොඩ අපි ප්‍රේක්ෂකයවත් පොඩ අපේ චිත්‍රපටයේ තියෙන ගැඹුරට පොඩ අරගෙන යනවා. උන් ඉතාලම සරල දැනගින් පටන් ගන්න. නොදැනුවත්ම අපි අපි ඒක තුලට අරගෙන. ඉතින් මම හිතන්නේ මේක ලංකාවේ ලංකාවේ කොහේකට තෝරින්ස් එකට මම හිතන්නේ පොඩි වින්දනීය තනක් තියෙයි. ඒක බුලින් පොඩි හාස්‍යයක් මම දැක්ක රොටරඩම් ෆෙස්ටිවල්කේ අර මේ ලියල් තිබ්බා මේ රිවිව් එක. ඒක කියන්නේ කඳුළු සහ මේ සිනහව සහ කඳුළු කියලා චිත්‍රපටය කියන්නේ. ඒ කියන්නේ හිනාවෙන් පටන් ගන්න කඳුළෙන් ඉවර කරන චිත්‍රපටයක් කියලා. ඉතින් ඒ ස්වභාවය මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ආකර්ෂණය වෙන්න හේතුවක් නැහැ කියලා මට හිතෙන්නේ. මොකද ඒක හැබැයි තියෙන ගැඹුරු කොයි තරම් අවබෝධ කරගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් හැබැයි අවසන් දක්වා ප්‍රේක්ෂකයන්ට බලා ඉන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. මොකද සාමාන්‍ය මම දැක්ක සාමාන්‍ය ෆෙස්ටිවල් එකෙදිත් සාමාන්‍ය ප්‍රේක්ෂකත් ඒක සාමාන්‍ය ප්‍රේක්ෂක දක්වපු දවසෙ උන් හිනා වෙමින් බැලුවා. හැබැයි අන්තිමට හිනාව නැතු ගියා. ඒ මම හිතන්නේ ඒකින්ද මේක අර කිව් අර්බුදය ඇති නොවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ උදෙසා කරපු චිත්‍රපටයක් නෙමෙයි. හොඳයි.
ඔබ යන්න www.cinema.lk වෙබ්අඩවියට මේ කතාබහ නැවතත් ඔබට රසවිඳීමේ හැකියාව තිබෙනවා. එහෙනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසු අපි නැවතත් කතා කරමු 28 ගැන. ප්‍රසන්නය කර්ම චිත්‍රපටය දිහා බලද්දී චිත්‍රපටයේ සංකේත භාවිතයන් ගොඩක් තිබුණා. කතාබහට වඩා දෙබස් වලට වඩා සංකේත හරහා එතකොට සංගීතය හරහා ඔබ බොහොමයක් දේවල් ප්‍රේක්ෂකින්ට දෙන්න උත්සාහ කරා. හැබැයි 28 චිත්‍රපටයේ ඊට හාත්පසින්ම වෙනස් වෙලා චරිත මූලික කරගෙන තිබෙනවා මේ චිත්‍රපටයේදී. ඔව් ඇත්තම මේ චිත්‍රපටයේ මාතෘකාවක මගේ පෙර සංකාර කර්ම දෙකම චිත්‍රපට දෙකේම චරිත වුණේ ඇත්තටම තමයි. චරිත කියන්නේ ඒකේ ඉන්න කැරක්ටර් විතරක් නෙමෙයි, ඒකේ පායර පසල ඔක්කොම එක කැරක්ටර් එකක් විදිහට ඩයලොග් එකක් විදිහට තමයි යන්නේ. මේකේ ගැතත් එහෙම මේකේ ප්‍රධාන ඉන්න මේ කැරක්ටර් හතර තමයි මේ සිනමා මේ චිත්‍රපටයේම කියලා කියන්නේ. ඔවුන්ගේ විදිහට දකින්න පුළුවන් අපිට මුළු සමාජයේම. හැබැයි ඒ චරිත හරහා තමයි සියලුම කාරණා හෙළිදරව් කරන්නේ. සහ ඔවුන්ගේ ක්‍රියාදාම ඔවුන්ගේ දෙබස් මගේ දැනි චිත්‍රපට වලට වඩා ටිකටම වඩා මේක දෙබස් වැඩි. මේකේ ඇත්තනකොත් එහෙම මහේන්ද්‍ර බෙරුවාගේ ප්‍රවීණ නළුවෙක් මේ චරිත නොවෙන්න මේ චරිත කරන්න අමාරුයි. මම ඔහු ළඟ තියන කියනවා නෙමෙයි, මේ මොකද මේ අපි දැන් දැක්ක උදාහරණ ෆෙස්ටිවල් එකේදී මේ චිත්‍රපටයේ රංගනය පිළිබඳව විශේ෷ අවධානයක් යොමුණා. රංගනය සම්බන්ධව හැම කෙනෙක් වගේම මාත් එක්ක කතා කරා. ඇත්තරම මහේන්ද්‍ර මහත්මයා ඉන්න තිබ්බේ මාත් එක්ක හිටියා නම් ඒ කියන්නේ ඒ දේවල් විඳින්න සැලකිලිම නැත යන්න තිබුණා. මොකද මේ එක අධ්‍යක්ෂවරයා විතරයි ටිකට් එකක් හම්බුනේ, අනික කට අතින් යන්න උනේ. ඉතින් ඒ වුණාට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ කරදර අඳුන ගන්න පුළුවන්නේ. ඉතින් එහෙම අපිට ආර්ථික ප්‍රශ්නයක් ආවා. මොකද ඉස්සර චිත්‍රපටවල දැන් සමහර එක ටිකට් එකයි දෙන්නේ. එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා. ඇත්තට මේ ෆෙස්ටිවල් එකේදී වර්ණනා කරේ මේ 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 චරිතවල රංගනය. මොකද මේකේ විශේෂයක් කරා අපි දුප්පත් ක්‍රමයෙන් මේ චිත්‍රපටය කරේ. ඒ දුප්පත් ක්‍රමය ඇතුළේ අපි හැබැයි ඩිරෙක්ට් සවුන්ඩ් කරා. අපි ආර්ටිස්ට් දුන්න උපරිම 2000 ප්ලේ කරන්න. ඒක ඉතින් ඒක ෂූර පප්පලා නිසා ඒගොල්ලෝ 2000 ප්ලේ කරා ඒක ඇතුළේ. ඒක අර ඩිරෙක්ට් ඩබින් කරපේ කියන්නේ මේ වෙලාවේ අපි රෙකෝඩ් කරපේ කියන්නේ ඇත්තටම ඒක ඒක කරන්නම වෙන්නේ එහෙමයි. මොකද අපි පටන් ගන්න ඉස්සරහ මේක ස්ක්‍රිප්ට් එක කිව්වලා ෂූටින් පටන් ගන්නකොට ප්‍රසන්නත් එක මගේ ප්‍රසන්න මේක ආපහු ඩබ් කරනවයි කියන එක කරන්න හිතෙන්නේ නැහැ. අර ඒ වෙලාවෙම රඟපානකොට ඒ වෙලාවෙම ඒක රෙකෝඩ් කරගත්තොත් තමයි හරිම අර සියුම් හැඟීම හඬේ තියෙන සියුම් කම ඔක්කොම අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වෙනකොට ප්‍රසන්න ඒවා තීරණය කළා ඉවරයි. ඒක ඩිරෙක්ට් සවුන්ඩ් මේ චිත්‍රපටිය කරන්න කියලා. ඉතින් ඒක ලොකු මේ පිටුවහලක් වුණා අපිට මේ ඇක්ටිං වලදී. 28 දැන් මේ කියන කාරණාත් එක්ක කුතුහලය ඇවිස්සෙනවානේ. දැන් අපිටත් මේක චිත්‍රපටය ඉතාමත් ඉක්මනින් රසවිඳින්න අවස්ථාව තිබෙනවා නම් මොනතරම් අගනේද කියලා අපිටත් හිතෙනවා ඇති මේ කතා කරන දේවල් එක්ක. මතු පිටින් බලපුවාම බොහොම සරල චරිත ටිකක්. හැබැයි මේ චිත්‍රපටය තුළ ගැඹුරින් අධ්‍යයනය කරන්න බොහොමයක් දේවල් තිබෙනවා. අපි බලමු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය. අපේ තාත්තා වාමාංශිකයා. මම විදිලා දින්නේ ලියනින්ගේ උපන්දිනේ දවස් 4කට පස්සේ ෂෝප්නි අපි මේ හිටියට දකුණේ මං හිටුවේ වමේ කියලා දකුණ. නම් මේ පන්තිට යන්න කලින් මං ලොකු ළමෙක් වුණා. අලුත් අච්චි පොත් හම්බෙච්ච ගමම්ම අපි පෙරළුවේ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම. දැන් මට අවුරුදු 38ක්. තාමත් ඒ පාඩමට උගන්නලා නැහැ. ඇත්තටම මම මෙහෙම බලාගෙන යනකොට මේ පෙට්ටියේ මිනිහක් වුණත් දාගෙන යන්න පුළුවන්. ඈ විසුණා කතා කරන්නේ මොකද්ද? පොලිසියෙන් වල? ඇයි මොන නීති පොතේද තියෙන්නේ කිචි කිචි දෙලිකා වෑන්නේ එක මිනිහක් දාපු මිනි පෙට්ටියක් ගෙනියන්න බෑ කියලා මට ගියා. මොන නීති පොතේ තියෙන්නේ ඒක? ඇත්ත ආන්න ඒකනේ මනියෝ මං කිව්වේ ඒක.
Your mother and the moon, both trapped in a 28-day cycle. Born to her, we are all born to 28. මගේ මනුස්සයට මාව හම්බුනේ හම්බෙන්න ඕනම නැති තැනකද? එයා මාව කසාද බඳින්නම් කිව්වා. තියෙන මනුස්සෙක්ට නම් බෑ. මං ඇත්තමයි කියන්නේ. කතා කරමින් සිටියේ 28 චිත්‍රපටය ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න ජයගොඩ සහ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දුන් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමග ප්‍රසන්නයි අපි ගොඩක් දේවල් කතා කළා හැබැයි මූලික වූ කාරණය අපිට කතා කරන්න අවශ්‍යයි සම්මානය ලැබුණු සම්මානය අපි දැන් කතා කරමු ඒ ගැන ඇත්තටම මේ රොටෑම් චිත්‍රපට උළෙලට සහභාගී වෙන ලිමත් චතුරක් මොකද ලෝකේ තියෙන ප්‍රධානම චිත්‍රපට උළෙලක් නිසාවෙන් මේකෙදි අත් මං ඇත්තම චිත්‍රපටයේ මේ හරනම් ගිය 6 වෙනිදාට මේක යවන්න තිබ්බේ. නමුත් අපිට බැරි වුණා අපේ ලංකාවේ ඇතුළත තමයි DCP කර ප්‍රථම වතාවට ඒක එක්ස්පෙරිමන්ට් ධර්මය කොහොමද කරලා අවසන් කරන්න හම්බුනේ 20 වෙනිදාට. ඉතින් ඇත්තම ඒවර්ඩ් ගැන බලාපොරොත්තු තිබුණේ නැහැ. මොකද ප්‍රමාද වී චිත්‍රපටයේ යවීම නිසා. මොකද ඒකෙන් එහෙර බාර ගන්න නැහැ කියලා කියන්නේ කම්පිටිෂන් සඳහා බාර ගන්න නැහැ කියලා තිබ්බා. නමුත් උන් මහත්ම මම නුදුරත් ගම කොහොමද මේ DVD එක විනිශ්චය මණ්ඩලේ නරඹලා තිබ්බා. ඒක මම දැන හිටිනේ ඇත්තම අවසානේ මේ මම ඒවට සර්මන් ඉස්සෙල්ලා මම ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා කොහොම හරි මේ ඊට පහුදා සම්මාන තාම එහෙද? සම්මාන තාම එහෙ. හිට හොවනිදා ගුරු එක ගිහින් මේ මේ කොහොම හරි අතට මේ මධ්‍යම රාත්‍රි කෝල්ලක් ආවම කොහෙද ඉන්නේ කියලා තිබස්සෙ ලංකාවේ මොකද මම ෆෙස්ටිවල් ඔෆිස් එකට කියලා මේ ආවේ මේ කොහොම හරි ඊට පස්සේ ඒගොල්ලෝ වොයිස් කට් එකක් ගත්ත අපේ ෆෝන් එකේ ඉපැකෙදී ඊමේල් කරා ඒකට ඒ වොයිස් කට් එක තමයි ප්ලේබැක් කරලා තියෙන්නේ සම්මාන ඉතින් අතින් ගන්න නම් බැරි වුණා සම්මානයක් ලැබුණට ඒකේ අර ඒවලේ තෘප්තිය වදින හම්බුන්නේ නැහැ ඒකේ මේ මේ ඇත්තටම කියන්නේ මේ හරි වේදනාවක් හරි දුකක් ඒ කියන්නේ
සම්මාන උළෙල රාත්‍රියේ වෙනකන් ඉන්න නොලැබුණු එක. ඔව් ඇත්තටම මම මොකද මීට පෙර මං සම්මාන වල ඉඳලා තියෙනවා. විශේෂයෙන් මේ චිත්‍රපට උළෙලක සම්මානයක් ලබා ගන්න අවසන් රාත්‍රියට ඒක හරි හරිම වින්දනීය අවස්ථාවක්. මොකද ඒකට හම්බ වෙන ඒ වෙලේ හම්බ වෙන ලෝකයේ ඉන්න හොඳම අධ්‍යක්ෂවරු හොඳම රංගන ශිල්පීන් එක කරන සුබද ගණදුනක් තියෙනවා. මොකද වෙනදාට වඩා ඒ ෆෙස්ටිවල් එකේ ඉන්න එදාට වෙනම අපියට විශේෂ වටිනාකමක් හැදෙනවා. ඒ වටිනාකම දකින්න ලැබුණේ නැහැ. ඇත්තට ඒක ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම මම හිතාමතා වෙච්ච දෙයක් නෙමෙයි. මොකද මේ අර අර තීච්ච මූලික රීතිය මත මම එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා හිතාගත්තා. සනියකට දීගෙන නිසා මම හිතන්නේ මේ සිනමා ඉතිහාසයේ මරලා බලුවා ජාත්‍යන්තර සම්මානයක් දාලා ආපු එකම අර ඒ කියන්නේ තව දවස් දෙකකින් සම්මාන දෙනවා අපිට හම්බ වෙන එකක් නෑ නේද කියලා ඒ වගේ අප හැබැයි ඒ ඇවිල්ලා තින්නේ තව හේතුවක් තව ජයග්‍රහණයක් හිතට ලැබිලා ඉන්නකොට එක මොකද චිත්‍රපටයට වරදනේ මේ මේ ඒ කියන්නේ මේ චිත්‍රපටයට මේ මේ සේල්ස් ඒජන්ට් කෙනෙක් ඉන්ටර්ෂනල් හම්බ වුණා. ඒකත් එක්ක ඒකේ සතුටත් එක්ක මේ කමතු ගුණා සම්මත. හොඳයි අපි කතා කළේ 28 චිත්‍රපටය ගැන. අපි බලලා අපි විශ්වාස කරනවා චිත්රපටය ඉතාමත් ඉක්මනින් අපිට දකින්න අවස්ථාව ලැබෙවි කියලා. මම හිතන්නේ මේ පිළිබඳව සැලකිය යුතු විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇගීමකට ලක් වුණාම සම්මානයක් ලැබුණාම ඒ චිත්‍රපටයේ ඒ උණුසුමත් එක්ක අපේ රටේ ප්‍රේක්ෂකයන්ට කිලින කරනවා නම් තමයි මම හිතන්නේ ඒ අධ්‍යක්ෂකවරයාට හෝ ඒ චිත්‍රපටයට කරන ප්‍රබලම උපහාරය වෙන්නේ. මම හිතනවා විශ්වාස කරනවා ඉතින් 28 චිත්‍රපටයේවත් ඒ උපහාරය ලැබෙවි කියලා බයිස්කෝප් අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ගොඩක් ස්තුතියි ප්‍රසන්න අයියා මහේන්ද්‍රයා ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනට එකතු වුණාට. අපි ලබන සතියේ සිනමාවේ අලුත්ම තොරතුරු බොහොමයක් සමගින් ඔබේ නිවසට කොට වෙන්න සූදානම්. සුබ සතියක්.